අපි රටේ තොටේ තොරතුරු ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් විදේශ තොරතුරු එවැගේම විද්‍යාව හා තාක්ෂණය මේ කරුණු කාරණා අතරේදී කලාව රසවින්දනය සහ ඒට ගැනෙන සිනමාව ගැනත් කතා කරන්න උත්සාහ කරනවා. අපි ගිය සතියේත් එහෙම උත්සාහයක් දරුවා සාර්ථක වුණා. දැනුත් මේ සූදානම් වෙන්නේ එවැනි කටයුත්තකට මුල පුරන්නට. දිලිප මේ දවස්වල කතා කරන්නම ඕන නිර්මාණයක් ගැන තමයි අපි මේ මුල පුරන්න යන්නේ කතා කරන්න. විශේෂයෙන්ම ඉතිහාසයේ තවත් එක් සංදිස්ථානයක්. හරි. ඔය කතාව රස වෙන්න අපි බලලයිමු මොනවා ගැනද මේ කතා කරන්න කියලා. මං ටික දුරකට වලව්වේ පිට වෙන්නේ. මං ආපිට එන්නේ අලි ඇතුම් පෙරටු කරගෙන. මහා වාසල අධිකාරම් කෙනෙක් හැටියට. සිංහල අපිට සිංහල රජෙක් ලැබෙන්න යන්නේ මැනිකේ. උඹලාගේ පියා ස්වාමි පුරුෂ හොයුරා රාජද්‍රෝහි වීම කාරණා කොට නාත් දුබලා රොඩින්ට පාවා දෙන්න ඇත. අපේ රටේ සිනමාවට තවත් සුවිශේෂී වෙනසක් එක් කරන සිනමා නිර්මාණයක් ගාඩි. ප්‍රේක්ෂක ප්‍රතිචාර සෑහෙන දිනාගත්ත ඉතිහාසගත ප්‍රබන්ධයක්. දිලිප සම්මානයකුත් දිනනවා. ආසියා පැසිෆික් සිනමා සම්මානවලේදී සංස්කෘතික විවිධත්වය සහ සුරකීමෙහිලා උපරිම කලාත්මක දායකත්වය දක්වන විශිෂ්ටතම සිනමා නිර්මාණයට යුනෙස්කෝ සංවිධානය පිරිනැමෙන සම්මානය හිමි වෙනවා. ඒ ආරම්භයේ පමණයි තවත් සම්මාන ගොන්නක් ගලාගෙන එවි. ප්‍රේක්ෂක සම්මාන දැනටමත් ලැබෙන්න පටන් අරගෙන තියෙන්නේ. මේ රටම කතා කරන ගාඩි චිත්‍රපටයේ විජය අපි රැගෙන ආවා අදර්ණ ප්‍රවෘත්ති මැදිරියට 24 මැදිරියට සජිත ඇන්තනි. ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මෙහෙමයි සජිතට දෙරණ නුපුරුදු දැනක් නෙවෙයි. දෙරණ සමාජිකයෙක් තමයි. ප්‍රවෘත්ති මැදිරියට අපි අද කැඳවාගෙන ආවා 24 මැදිරියට ගාඩි ගැන කතා කරන්න. තනියා අපි අහමු. අනිවාර්යෙන් දිලිප අහන්න දේවල් නම් බොහොමයි. දැන් ගාඩි කියලා කියන්නේ පොඩ්ඩක් වෙනස් විදිහක සිනමා නිර්මාණයක්. ඉතිහාසය සම්බන්ධ සිනමා නිර්මාණ ගැන කතා කරද්දී අබා චිත්‍රපටය සුවිශේෂයි. ඉතින් ගාඩි කියන්නේත් එවැනිම සුවිශේෂී සංදිස්ථානයක් සංග්‍රහන් කරන චිත්‍රපටයක් විය හැකි. එවැනි පසුබිමක ගාඩි ගැන දැනෙන්නේ මොකක්ද? මොකද්ද මේ ගාඩි වල තියෙන වෙනස? ඔව්, ප්‍රථමයෙන් බොහොමත්ම ස්තුතියි දිලිප රාණියා මාව කැඳෙව්වාට. ගාඩි දැන් මේ ඉතිහාස සිනමා ධාරාව අර රාණියා කිව්වත් වගේ මගේ අප්පච්චි නිර්මාණය කරපු අබා චිත්‍රපටයෙන් තමයි මේක නිහාර ද්වාරයක් ඇරුණා වගේ එක පාරටම මේක එයා තමයි මේක ආරම්භ කරේ. ඒ ආරම්භයත් එක්ක සමහර වෙලාවට ගුණාත්මක නිර්මාණ වගේම නිකන් උඹට රැල්ලට වගේ යන ඉතිහාස සිනමා ඇත්ත රැල්ලකුත් අපේ රටේ බිහි වුණානේ. අබා බලලා මේ මොකද්ද කියලා හිතන දේවල් තිබුණා. ඔව්. එතකොට මම හිතන්නේ අබා සිනමාවේ යම්කිසි එක ධාරාවක් නියෝජනය කරාසේම මේ ගාඩි කියලා කියන්නේ ඒ ඇරුණු ద్వාරේ තව පුරුකක් නෙමෙයි. මේක මේ ඉතිහාසය මූලික කරගත්තාට චිත්‍රපටය තුළ කතා කරන්නේ වර්තමානය ගැන, මනුෂ්‍යත්වය ගැන. එතකොට මේ නිකන් සමහර වෙලාවට අපිටමකෝ මේ ගාඩි වල තියෙන විශේෂත්වය මේක අපිටමකෝ ඓතිහාසික වார்த்தාවක් විදිහට
ඉතිහාසයේ 1814 තිබුණු සමාජ දේශපාලනික තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කරන්නෙකුට හොඳ චිත්‍රපටයක් තමයි. නමුත් ඒ වார்த்தාවට වඩා මේක තුල මේ තාම සොඳුරු සුන්දර ආදර කතාවක් ගැබ් වෙලා තියෙනවා. මම හිතනවා ඒක තමයි මේ විශේෂත්වය කියලා. තවත් චුට්ටක් පැහැදිලි කරනවා නම් කතාව ගැන නිකම් පුංචි පූර්විකාවක් දෙන්න සිද්ධ වෙනවා මේ පැහැදිලි කිරීම කරන්න. දැන් 1814 ඒ කියන්නේ මහනුවර යුගයේ අවසාන භාගයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රාජ්‍යත්වයේ ඉන්නකොට මේ රජතුමා දකුණු ඉන්දිය රජෙක් නිසා අපේ රටේ රදලයින්ට මේ රජතුමාත් එක්ක පොඩි පරහක් තිබුණා. මේ සිංහල බෞද්ධ සංස්කෘතිය නගා සිටවන්න අවශ්‍ය නිසා මේ ආව පන්නලා සිංහල රජෙක් රජ කරන්න ඕනේ කියන ඒ කැරැල්ල. එතකොට ඇහැලේ පොළ අධිකාරම් බුලත්ගමුවේ දිසාය වගේ මේ රදල පන්තිය එකතු වෙලා රජුට විරුද්ධව කැරලි ගහන්න පටන් ගත්තා. දැන් රදලයින් කියලා කණ්ඩායමක් ඉන්නවා. රජතුමා ප්‍රමුඛ රජතුමාගේ රජුට පක්ෂ රදල කණ්ඩායම වෙනම ඉන්නවා. ඒ වගේම ඉංග්‍රීසීන් මුහුදු බඩ පළාත් අල්ලගෙන ඉන්නවා මේ දවස්වල. ඉංග්‍රීසීන් වෙනම ඉන්නවා. අයස් රොඩි වගේ මේ පීඩිත කුල දිනවා. මේ ගාඩි කුලය. දැන් මේ චිත්‍රපටයේ මේ කණ්ඩායම් සියල්ලම ඉන්නවා. එතකොට සුදු මහත්තුරු ඉන්නවා. ජෝන් ඩොයිලි ප්‍රමුඛ මේ ඉංග්‍රීසීන්, ඒ වගේම ඇහැලේ පොළ අධිකාරම් බුලත්ගමුව දිසායි ප්‍රමුඛ මේ රජුට විරුද්ධ රදල කණ්ඩායම, ඒ වගේම රජුට පක්ෂ රදලයින්. ඊට පස්සේ ගාඩි කණ්ඩායම, සාමාන්‍ය ගැමියන්. දැන් මේ කණ්ඩායම ඔක්කොම මේ චිත්‍රපටයේ ඉන්නවා. නමුත් මේ චිත්‍රපටියේ නම ගාඩි, ඒ වගේම ඒකත් එක්ක අපි ඉංග්‍රීසියෙන් අපි Children of the Sun කියලා කිව්වහම බොහෝ දෙනා මගෙන් අවිල්ලා අහනවා ඇයි Children of the Sun කියන්නේ? ඔව් මටත් ඒ ප්‍රශ්නේ ඇත්තටම මොකක්ද මේකට හේතුව කියලා. පිටපත තුල මේකට තියෙන හේතුව තමයි රොඩි ගාඩි කියලා කියන්නේ ඔවුන් තමයි සූර්යයාගේ දරුවෝ. මේ ඇවිල්ලා මේ ඒක. නමුත් මම දැන් මටත් පුළුවන් නළුවෙක් විදියට සහ මේ චිත්‍රපටයේ ප්‍රේක්ෂකයෙක් විදියට ඒකට අර්ථයක් දෙන්න. මට හිතනවා මෙන්න මෙහෙම දෙයක්. හිරුගේ යට ඉන්න අපි හැමෝම මිනිස්සුයෝ. අපි හැමෝම සත්වයෝ. එතකොට අපි අතර කොහෙන්ද ભેද ভিন্নতা? අපි අතර කොහෙන්ද පරතර? දැන් මේ රදල, ඉංග්‍රීසි, පීඩිත, මේ ගාඩි කිය මේ කුල ભેද මිනිසා විසින් ඇති කරගත්තා මිස හිරුගේ යට ඉන්න අපිට කොහෙන්ද ભેද? එතකොට සූර්යයාගේ දරුවෝ වෙන අපි හැමෝටම කුල ભેද නැහැ, පක්ෂ ભેද නැහැ, පාට ભેද නැහැ, ಜಾති ભેද නැහැ, මේ මුකුත් නැහැ. එතකොට සූර්යයාගේ යට ඉන්න අපි හැමෝටම සූර්යයාගේ දරුවෝ තමයි හැම මිනිස්සෙක්ම ભેද ভিন্নতা තියෙන විදිහක් නැහැ. දැන් මේ චිත්‍රපටයේ සිද්ධ වෙන්නේ ඒ ભેද කරපු මිනිස්සයා විසින්ම ඇති කරගන්න මේ දේශපාලනික කැරැල්ල ඇතුලේ ඒගොල්ලන්ගේ අනන්‍යතාවයන් ඒගොල්ලන්ට නැති වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඇහැලේ පුල අධිකාරම් වලට බුලත්ගමුවේ දිසාවලට රජුට පක්ෂ නොවේ ඉංග්‍රීසීන්ට පක්ෂ වෙන්න සිද්ධ වෙනවා. ඒතර එයාලගේ අනන්‍යතාවය එතරම් නැති වෙලා ඉංග්‍රීසීන්ට සිද්ධ වෙනවා මේ රදල පන්තියත් එක්ක එකඟතා ගිවිසුමකට එන්න. එතකොට ඉංග්‍රීසීන්ගේ අනන්‍යතාවයත් නැති වෙලා රජතුමා ළඟින් මෙහෙට ගොයි රජතුමාව දාලා ගිහින් රජතුමාගේ අනන්‍යතාවයත් නැති වෙලා. ඔව්. හැබැයි මේ ආදර කතාවට සම්බන්ධ වෙන්නේ ගාඩි කණ්ඩායමක තරුණයෙක් විජයා මම ජය. ඒ වගේම කුල කාන්තාවක් ටිකිරි. ටිකිරිගේ හස්බන්ඩ් රාජද්‍රෝහී වුණා කියලා ටිකිරි ප්‍රමුඛ මේ මුළු පවුලම රොඩීන්ට පාවා දීම තමයි ඒ කාලේ තියෙන ලොකුම දඬුවම. හැබැයි කුල ගෞරවය ආරක්ෂා කරගන්න නම් ප්‍රශ්නයක්. ඔව් ඒ කියන්නේ රොඩීන්ට එනවා කියලා කියන්නේ පුදුමාකාර දඬුවමක් ඒ කාලේ. හැබැයි කුල ගෞරවය ආරක්ෂා කරගෙන ගඟට පැනලා බිලි වෙන්න ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා මහනුවර රාජධානි නීති ක්‍රමයේ ඇතුලේ. දැන් මේ ටිකිරි වතුරට පයින්න බය වීම තුල මෙයාව ගාඩි රැහැට. එතකොට ඔන්න එයාට එයාගේ අනන්‍යතාවය නැති වෙනවා. හැබැයි ගාඩි රැහැත් එක්ක මෙයාට පවතින බැරි නිසා විජයට ගාඩි අනන්‍යතාවයත් නැති වෙනවා. නොගැලපෙන තරුණයෙකුයි තරුණියෙකුයි නොගැලපෙනවා කියලා කියන්නේ සූර්යාගේ දරුවෝ කියන කන්සෙප්ට් එකද අපි හැමෝම ගැලපෙනවා. නමුත් මේ මිනිසා විසින් ඇති කරගත්ත ભેද ভিন্নতা මේ වෙනස්කම් ඇතුලේ නොගැලපෙන දෙදෙනෙක් තමාගේ අනන්‍යතාවය පැත්තකට විසි කරලා අලුත් අනන්‍යතාවයක් හොයමින් වනාන්තරය තුල ගත කරන ජර්නි එක තමයි මේ චිත්‍රපටය. එතකොට ඕගලන්ට තේරෙනවා ඇති මේ විශාල ඓතිහාසික වார்த்தාවක් විශාල සමීක්ෂණයක් එක්ක සුන්දර ආදර කතාවක් කොන්දේසි විරහිත ප්‍රේමයක් විජයා ටිකිරි කෙරෙහි දක්වන්නේ. ප්‍රේමය පැලවෙන්න බැරි කොහෙද නේද? ප්‍රේමය තමයි මේ චිත්‍රපටයේ හැඟීමක් පාසා තියෙන මූණක් මූඩ්යක් පාසා තියෙන ප්‍රේමයම තමයි. ඉතින් ඒ කාරණා ඔක්කොම තියෙන නිසා මම හිතනවා ගාඩි විශේෂයි කියලා.
එක තමයි විශේෂත්වය. සජිත දැන් ප්‍රසන්න තානගේ කියන අපේ රටේ සම්මානනීය අධ්‍යක්ෂවරයා නිර්මාණකරුවා අවුරුදු ගානකට කලින් දශක දෙකකට විතර කලින් මේ චිත්‍රපටය සැලසුම් කරද්දී මේ ගැන කල්පනා කරද්දී මවා ගන්න චරිත දෙක ඒ කතාව හැමෝම දන්නවා ඇති නොදන්න අයත් ඇති. චරිත දෙක විදිහට තීරණය කරන්නේ මේ විජයා කියන චරිතයට ජැක්සන් ඇන්තනි අපේ රටේ මහා රංග පෞරුෂය. ඉතින් ස්වර්ණමල්ල ආරච්චි තමයි මේ කාන්තා චරිතයට සැලසුම් කරගන්නේ. නමුත් ඊට පස්සේ දෛවයේ තියෙන භාග්‍යයකට වේවා යම් කාරණයකට වේවා දිනාරා සහ සජිත මේ චරිත දෙක නිරූපණය කරන්න එනවා. සජිත මට තියෙනවා අධ්‍යක්ෂකවරයාගෙන් ඇත්තටම අහන්න ඕන ප්‍රශ්නයක්. මම ඒක ඔබට ගලපලා අහන්නම්. පළවෙනි ප්‍රශ්නය ඒක ඔබටමයි මම අහන්නේ. මේ වාසනාව කොහොමද ඔබ බාරගන්නේ ජීවිතේ? මොන වගේ වාසනාවක් විදිහටද? සහ ජැක්සන් ඇන්තනී කියන මහා රංග පෞරුෂය ස්වර්ණා කියන මහා රංග පෞරුෂයට අපි ජැක්සන් මහත්මයා ගැන කතා කරමුකෝ. ඔබ ආද මෙතන ඉන්න නිසා සාධාරණයක් ඉටු කළාද කියලා අධ්‍යක්ෂවරයාගෙන් මම ප්‍රශ්නයක් අහන්න හිතාගෙන ඉන්නවා. ඔබේ තක්සේරුව කොහොමද? පළවෙනි ප්‍රශ්නය වාසනාව අවාසනාව. මේ ලෝකේ මිනිස්සු දන්න දේවල් තියෙනවා නොදන්න දේවල් තියෙනවා. මං හිතන්නේ වාසනාව අවාසනාව කියන්නේ මොකද්ද කියලා අපිට තාම හරියට මේ තේරුම් ගන්න බෑ. අපි නොදන්නවා. ඒ නිසාම තමයි අර දෙවියෝ කියන සංකල්පය. දැන් අපිටමක අතීතයට ගියොත් එහෙම වැස්ස කියන්නේ මොකද්ද කියලාත් මිනිස්සු දන්නේ නැහැ. වැස්ස වහිනුට අනේ වැස්ස වලහක දෙවියෝ කියලා වැන්දා. ඉර නගිනවා කියන්නේ මොකද්ද කියලා මේ විශ්වය ගැන එතකොට ගැලිලියෝ ගැලිලීලා මේ දුරේක්ෂක හොයාගෙන මේක ගොඩාක් සමීක්ෂණය කරලා නොතිබුණු කාලේ ඉර නගිනුට ඉර දෙවියෝ කිව්වා. මේ අදටත් ඇයි මේ දෙවියන් කියන කන්සෙප්ට් එක ඇයි මේක මේ තදින් පවතින එක හේතුවක්? මිනිසා විද්‍යාවෙන් කොච්චර දියුණුවත් අපිට නොදන්න දේවල් තියෙනවා. පේන තැනින් එහාට දෙයක් නේ. නොපෙනෙන දේවල්. එතකොට වාසනාව වාසනාව කියන්නේ එවැනි දෙයක්. ඉතින් ඒක නිසා මං හිතන්නේ අප්පච්චිට ස්වර්ණාණ්ඩිට ලැබෙන්න තිබෙච්ච චරිත දෙකක් අපි දෙන්නට හම්බුණා කියන වාසනා ගුණය නෙමෙයි. ජැක්සන් ඇන්තනී කියන මහා පෞරුෂයගේ මේ පුතා වෙලා මට මේ ලෝකෙ උපත ලැබීමේ වාසනාව ගැනම හිතුවොත් ඒක මොනතරම් වාසනාවක්ද? මං අදටත් කල්පනා කරනවා මට මේ කිසි දෙයක් උරුම වෙයිද, මේ කිසි කුසලතාවයක් පිහිටයිද මේ මං එතුමන්ගේ පුතා නොවුනා නම්. අවාසනාවත් ඒ වගේම තමයි. මේ වෙලාවේ මගේ අප්පච්චි ගැන මෙහෙම ආඩම්බරෙන් කතා කරනකොට ඔහුට ඉස්පිරිතාලේ ඇඳක ඉන්න වෙලා තියෙන එකත් ඒ අවාසනාව. හැබැයි ඒ වාසනාව මොකද්ද, ඒ අවාසනාව මොකද්ද කියන දෙකම අපි දන්නේ නැහැ. මේ දෛවය. එතකොට චිත්‍රපටයේ ඒ චරිත දෙක මට ලැබිච්ච එක මට විශාල භාග්‍යයක්, ගෞරවයක්, ඒ වගේම ලොකු අභියෝගයක්. දෙවැනි ප්‍රශ්නේ. දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ මම හිතන්නේ මම නම් දන්නවා. නමුත් ඒ උත්තරේ මං කැමති කවදාද දවසක මේ මැදිරියට අපේ අධ්‍යක්ෂතුමාම ඇවිල්ලා ඒ තක්සේරුව දෙනවා නම්. නමුත් අපිට මටත් දිනාරටත් එතුමා කියලා තියෙන දේවල් එක්ක එතුමා මේ චිත්‍රපටයේ අපි දෙදෙනා ඇතුළු සමස්ත කාස්ටිං සියලුම චරිතවලට තෝරාගත්ත නළුලියන් සම්බන්ධ 100%ක තෘප්තියකින් විශ්වාසයකින් තමයි ඉන්නේ. එතකොට අද වෙනකොට චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම හිතන්නේ එතුමන්ට ඒක තව තව දුරටත් තක්සේරු වෙලා තියෙනවා. හැබැයි මට පෙර දැන් මං කියන්නේ අප්පච්චිව මේකට කාස්ට් කරලා ඊට පස්සේ එකපාර මට බුක් ගලාව නෙමෙයි. ඔව් ඔව්. තවත් නළු නිළියන්ව අපේ රටේ ඉන්න ජනප්‍රිය ප්‍රවීණ නළු නිළියන්ව මේකට තෝරාගෙන ඔවුන් එක්ක ස්ක්‍රිප්ට් රීඩ් කරලා එහෙම වෙලා තමයි මට අවසානයේ මේ චරිතය කරන්න උනේ. හැබැයි ඔවුන් මේ චරිතය කරා නම් මම විජයට එකතු කරපු වර්ණයට වඩා වෙනස් වර්ණයක් ඇතම් විට එකතු වෙයි. හැබැයි ඉතින් මම එකතු කරපු වර්ණය දැන් ඒක තමයි සිනමාවේ තියෙන්නේ. ඒක තිරයෙන් පේන්නේ. ඉතින් දැන් ඉතින් ඒක තමයි වර්ණය. ඒක හරි. ඒ වර්ණයට මම හිතන්නේ බොහෝ දෙනා ආදරේ හරි ආදරෙන් වැළඳගන්නේ. අපි දැක්ක අර තරුණියක් එහෙම හරිම සංවේදීව ඔබට අදහස් පළ කරනවා. ඉතින් ඒක නේද ලොකුම සම්මානය සජිත. මම පැහැදිලිවම මම හිතන්නේ අපි මේ චිත්‍රපටය කරනකොට හුඟක් මහන්සි වුණා. මමයි ඩිනාරයි අපි අත්‍තරම කතා වුණා. අපිට පළවෙනි දවස් දෙක තුන යනකොට අපිට මේ විදිහට තව මාස දෙක තුනක් මේ වනාන්තරේ මෙහෙම ඉන්න පුළුවන්වත් වෙයිද කියලා. ඒ තරම් කටුකයි. මොකද ඒ ඇත්තම ස්වභාවික අපි ඒ ගිය ලොකේෂන්ස් මේ නළු නිළියන්ට සුව පහසුව ගෙන දෙන ලොකේෂන්ස් නෙමේ. සමහර වෙලාවකට ලොකේෂන් එකකට කිලෝමීටර් ගානක් අර මාන පඳුරු වස්සෙන් ඇවිදින්න ඕනේ. එක කසනවා රස්නේ මුවා වෙන්න ගහක්වත් නැහැ. ඒ ගඳුරට නැග්ගහම වහිනවා. ඒ ඇස්සේ ඒ තියෙන මේ පාරිසරික ස්වභාවය ඇතුලේ තියෙන කටු පඳුරු එහෙම නිකන් ගියත් තුවාල වෙනවා. හරි අමාරුයි.
හැබැයි මේ අමාරුව ඔබ කතා කරනකොට ඔබ දකින මේ රූප මේවා ඔන්න ඔය දැන් මේ දකින ලොකේෂන් එකට යන්න මං හිතන්නේ පැයක විතර කාලයක් ඇවිදින්න ඕනේ. ඔන්න ඔය ඔය තැනම අවශ්‍ය වුණා අධ්‍යක්ෂවරයාට. ඒ නිසා විශාල දුරක් කන්දක් නැගගෙන නැගගෙන මහ වාන්දර ගිහිල්ලා තමයි මොකද මේ මැජික් ලයිට් එක කියන එකේ ෂූට් කරන්නත් ඕනේ. ඉතින් පුදුමාකාර අත්දැකීමක්. තව මොනතරම් පිරිසක්ද පිටිපස්සෙන් නේද? අවසානයේ අර කියපු ප්‍රතිචාරය ලැබෙනකොට තමයි ඒ වේදනාව නිකන් අර භාව විරේකයක් වෙනවා වගේ නිකන් අර විරේකයකට ලක් වෙනවා නිකන් පාරිශුද්ධ වෙලා යනවා. මහන්සිය කොහෙ ගියාද නැහැ. පුදුමාකාර සතුටක් පපුව ඇතුළේ ඉතුරු වෙනවා. මට මතකයි දීපෝ ඔය කියපු අවස්ථාව මේ. මොකද අපි දීලිප මෙහෙම දෙයක් හිතුවා. චිත්‍රපටයේ අදහස අපි හිරුගේ යට ඉන්න දරුවෝ අපි අතර ભેද භින්නතා නැහැ කියන එකනේ. අප අතර පරතරයක් තියෙන විදිහක් නැහැ. රදලයා සහ රොඩියා අතර පරතරයක් තියෙන විදිහක් නැහැ. අපි මේකේ කන්සෙප්ට් එකකට ආවා. මේක මේ චිත්‍රපටයේ ජනතාව අතරට ගියාට පස්සේ කලාකරුවා සහ ප්‍රේක්ෂකයා අතරත් එහෙම පරතරයක් තියෙන විදිහක් නැහැ. එතකොට මමත් ඩිනාරත් අපි මේ රටේ තියෙන ගොඩාක් සිනමා ශාලාවලට ගිහිල්ලා ප්‍රේක්ෂකයත් එක්ක එකට ඉඳගෙන මේ චිත්‍රපටය බැලුවා. මම දැන් 10-15 වතාවක් චිත්‍රපටය බැලුවා. මමත් ඩිනාරත් ප්‍රේක්ෂකයත් එක්ක එකට ඉඳගෙන ඒගොල්ලොන්ගේ ප්‍රතිචාරත් එක්ක චිත්‍රපටය බලලා චිත්‍රපටයේ අවසානයේ ඒගොල්ලන්ගේ අදහස් විමසන්න අපි ගියා. ඉතින් ඒ බොහෝ දෙනා අපෙන් ඇහුවා මේක ගොඩක් අඩුවෙන් සිද්ධ වෙන දෙයක්. ඇයි ඔයාලා මෙහෙම මහන්සි වෙලා අපි අතරට එන්නේ කියලා. මංකුවේ ඉතින් ඒක තමයි මේ චිත්‍රපටයේ අපි දෙන්න හදන දේ. ඇයි පරතරයක්? කලාකාරයා තරුවක් කියලා ඒ තරුව ඇතින් පායන්න ඕනේ ළඟ අතපත ගන්න තියෙන බෑගනේ තමයි තරු සංකල්පේ මූලික හරය. නමුත් මේ චිත්‍රපටයත් එක්ක අපි හිතුවා අපි යනවා ජනතාව අතරට කියලා. දැන් එතකොට තමයි අර ගෑනු ළමයා ඇවිල්ලා අඬමින් අපිට අර දේවල් කියනවා ඇහුනේ. සජිත දැන් දින කිහිපයක් වෙනවා චිත්‍රපටයේ තිරගත වෙලා ප්‍රේක්ෂකයන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ආරාධනා කරමු ඔවුන්ට. ඔව් මට කියන්න තියෙන්නේ සිනමාව කියනක දැන් පහුගිය අවුරුදු 3ක විතර කාලය තිස්සේ පුදුමාකාර විදිහට සිනමාව බිඳ වැටුණා විවිධ කාරණා හේතු කරගෙන. පාස්කු ප්‍රහාරය වේවා, කෝවිඩ් සංගතය වේවා, අපිට සිනමා කර්මාන්තයේ නියැලෙන්නන් විදිහට සාධාරණ බයකුත් ඇති වුණා. ලංකාවේ සිනමා ශාලා වැහිලා වැහිලා මං හිතන්නේ මේ 80 ගානයි තිබ්බේ, ඒක 50 ගානක් වෙනකන් සිනමා ශාලා වැහිලා වැහිලා තුන් දැස්මත් තිබුණා. හැබැයි මාකාර සතුටක් දැනෙනවා අද මං හිතන්නේ ඊයේ දවසේ පෙරේද දවසේ අපි නුවර කටුබැද්ද කෑගල්ල කොළඹ ගම්පහ අපි බොහෝම ප්‍රදේශවලට ගියා චිත්‍රපටය බලන්න. ඒ හැම දර්ශන වාරයක්ම හවුස් ෆුල් වෙලා තිබ්බ දැක්කහම දුමාකාර සතුටක් ඇති වුණා. මම ඉල්ලන්නේ ගාඩි වැනි සිනමා නිර්මාණයක් අපි නිර්මාණය කරේ මේ කොදෙව්ව ඇතුලේ අපි කටේ විතරක් සෙන්දින්න නෙමෙයි. මේ කොදෙව්ව තුල තියෙන සිංහල සිනමාව හරිය ආඩම්බරෙන් වෙන රටකටත් ගෙනියන්න පුළුවන් තරම් වෙනත් තත්වයකින්. එතකොට තමයි බොලිවුඩ් සිනමාව නියෝජනය කරන රජීව් රවි, දැන් රජීව් රවි වගේ DOP කෙනෙක් බොම්බේ වෙල්වට් වගේ ෆිල්ම් එකක් උනත් ෂූට් කරන්නේ එයා. නමුත් එයා තමයි ගාඩි ෂූට් කරන්නේ. එතකොට මේක එඩිට් කරන්නේ ශ්‍රීකර ප්‍රසාද්. ශ්‍රීකර ප්‍රසාද් වගේ එඩිටර් කෙනෙක් අපි හිතමුකෝ මණිරත්නම්ගේ චිත්‍රපටය එඩිට් කරන්නේ ශ්‍රීකර ප්‍රසාද්. හැබැයි අපේ චිත්‍රපටය එඩිට් කරේ ශ්‍රීකර ප්‍රසාද්. කේ වගේ සංගීතඥයෙක් සිම්ෆනි මෙහෙවන දක්ෂ ඉන්දියානු සංගීතඥය තමයි මේකේ සංගීතය නිර්මාණය කරන්නේ. හැබැයි මේ චිත්‍රපටය රචනා කරලා අධ්‍යක්ෂණය කරන්නේ අපේ ප්‍රසන්න විතානගේ. මොනතරම් ආඩම්බරයිද ඒ ආඩම්බරය දැකගන්න එන්න සිනමා ශාලාවට ඇවිල්ලා අපිත් එක්ක කියන්න ඔයාලට මොකද හිතෙන්නේ කියලා. සජිත බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට. අපි ලබා ගන්නවා කෙටි විරාමයක්. ගාඩි බලන්න නොපමාවක්.